ඔව් අපිට ප්‍රතිනි හම් වෙනවා දින 12කින් ලංකාව වටේ තමන්ගේ සයිකල් එකෙන් ගිහිල්ලා අවසාන අධ්‍යයන කරන ගමන් ගෝල්ෆ් එක්ස් එකේදී ප්‍රතිනි අපිට මුලටම කියන්න පුළුවන්ද කොහොමද ඔයාට මේ අයිඩියා එක එන්නේ මෙහෙම බයිසිකලෙන් යන්න මම ඩේලි බයිසිකලේ යූස් කරනවා. ඒ කියන්නේ මගේ ජීවිතේ මම ගමන් කරන තැන්වලදී 180ක් විතර මම යූස් කරන්නේ බයිසිකලේ සහ ඉතුරු 20 පොදු ප්‍රවාහන සේවය. එතකොට මේ මම හරි මාසයි බයිසිකලෙට ඉතින් ඒ කියන්නේ කුඩා කාලේ ඉඳලම පොඩි කුඩා කාලේ. ඒ කියන්නේ මට 5 වසරේ ශිෂ්‍යත්ව පාස් වෙලා තාත්තා aran දුන්න බයිසිකලයක්. ඔකේ. ඕනේ ඒක මේ ඉතින් එතනින් පස්සේ දිගට මේ එක කාලෙකදී අත ඇරෙනවා බයිසිකලේ ඊට පස්සේ ආයෙ කැම්පස් එකෙන් පස්සේ මේ ඔය මොන කැම්පස් එකේද ඉන්නේ මම මේ කැලණියේ කැලණියේ කැම්පස් එකට ඕකේ මොකද්ද මම ජියෝග්‍රැෆි කරා ස්පෙෂල් එකක් මම කරේ ඕකේ මම කොහොමත් කැමතියි කොහොමත් මට මේ ලංකාව ඒ කියන්නේ මට ඇත්තටම මැපින් අරව මේ ගොඩක් දේවල් ඉතින් ඕකේ ජියෝග්‍රැෆි එක ජියෝග්‍රැෆි එක හොඳටම මේ ඉතින් අපි මම දන්නවා බයිසිකල් පදින ගොඩක් අයගේ ඩ්‍රීම් එකක් තමයි ලංකාව වටේ මේ කෝස්ටල් බෙල්ට් එකේ පදින එක. ඔව්. ඉතින් අද මම මේ හීනේ සැබෑ කරගන්නවා. ඔව්. මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඔයාගේ ගමනේ විස්තර කොච්චර දවස් ගියාද කවදද පටන් ගත්තේ? ඔව් මම මේක පටන් ගත්තේ අගෝස්තු 12. ඒ කියන්නේ මීගමුවෙන් තමයි මොකද මගේ ගෙවල් වලට ළඟ නිසා මීගමුවෙන් මම මේක පටන් ගන්නෙ. එතකොට පුත්තලම මන්නාරම යාපනය මලේ ආරුගම්බේ වැල්ලවාය හම්බන්තොට මාතර ගාල්ල මීගම ඒ විදිහට තමයි මේ රූට් එක ඔව් ඔකේ එතකොට දවස් 12ක් මට වෙන මේ අද 12 වෙනි දවස් දැනට මම කවුන්ට් කර තියෙන විදිහට කිලෝමීටර් 1400 පැනලා දැන් තියෙනවා මට තියෙනවා කිලෝමීටර් 40ක් විතර මීගමට ඔව් ඔව් මේ එහෙම තමයි. ඔව්. ඒතකොට මම දැක්ක ඔයාගේ පෝස්ට් වල ඔයා නිකන් වෙන කවුරුවත් කියන්නේ නැති විදිහට ලස්සන විදිහකට කතාවක් කියනවා. මේ කොහොමද මේ පැත්ත ආවේ? ජොග්‍රැෆි වල. ඔව් ඒක මේ කොහොමද මට මම මේ කැම්පස් එකේදී මගේ මේ ෆයිනල් ඉයර් එකේදී මම කවි පොතක් කළා. ඔව්. ඕ මයි. ඕකේ. මට කවි ලියන්න සාමාන්‍යයෙන් ලියන්න කියන හැකියාව තියෙනවා. මම මේ වෙද්දි පොත් 15ක් කරලා තියෙනවා ළමා කතා. Oh my god. ඒ හැකිය මට ආස වුණා දැන් හැමෝම සයික්ලින් ගැන කියද්දි නිකන් අර රේස් පදින එක ඒ වගේ ඒගොල්ලෝ ඒක ගැන ලියද්දි පොඩ්ඩක් අර ටෙක්නිකල් ගතියක් තියෙනවනේ. ඉතින් මම ආස වුණා මේ කතන්දරයක් විදිහට කොහොමද මේ මට මේ පුළුවන් වෙලා වෙලියුමේ මට තවදුරටත් ලියන්න පුළුවන් වේවි කියලා ඉතින් ඒක මම හිතනවා තව කෙනෙකුට අනේ මටත් යන්න ආස දැන් මට ගොඩක් ඇවිල්ලා තියෙන මැසේජස් මටත් යන්න ආස බයිසිකලේ වායි ඒක තමයි මං හිතන්නේ ඒක තමයි ඒ ලියපු දේවල් හරිම අමුතු විදිහට ලස්සන විදිහට තමන්ගේ මනසේ ඕන විදිහකම අවා ගන්න පුළුවන් විදිහට ඔයා කියලා තියෙනවා ප්‍රතිනි ඒක හරිම ලස්සනයි ඒ වගේම ඔයාට මේ තරුණ ඔයාගේ වයසේ අයට දෙන්න පුළුවන් ඔයාට කියන්න පුළුවන් මැසේජ් එක මොකද මේ මෙච්චර ලස්සන වැඩක් ලංකාව වටේම දවස් 12කින් ගිහිල්ලා ඔයාට මේ වෙලාවේ කියන්න පුළුවන් මැසේජ් එක මොකද කියන්න පුළුවන් බයිසිකලයක් ගන්න ලංකා වටේ පදින්න. ඒක තමයි ඒක මාර එක්ස්පීරියන්ස් එකක්. ඒක මම හිතන්නේ කිසිම වාහනයකින් කිසිම ප්‍රවාහන මාධ්‍යකින් ගන්න බැහැ. ප්‍රතිනි මම හරිම ආඩම්බර වෙනවා මමත් ඔයාව දකින්නේ Facebook එකෙන් තමයි අඳුරගන්නේ. ඔයා ඒ සමාජයට දෙන්න හදන පණිවිඩය මේ තරුණයන්ට දෙන්න හදන පණිවිඩය ඒත විශාල මුදලක් යන දෙයක් නෙවෙයිනේ මේක මේ බයිසිකලයක් අපිට ඇත්තටම බයිසිකලයක් හොයාගන්න පුළුවන් බයිසිකලයක් ගන්නත් පුළුවන් ඔය ගොඩක් යූස් කරපු බයිසොත් ඒතකොට ප්‍රතිනි ඔයාගේ ඔය බයිසිකල වල ඔයා ගොඩක් වියදම් කරලා එහෙම කරපු බයිසිකල් එකක්ද නැහැ ඇත්තටම කියනවනේ මේක එහෙම වියදම් කරපු එකක් නෙමෙයි අනික මේකේ ලොකු දේවලුත් නැහැ සාමාන්‍ය 7 ස්පීඩ් බයිසිකල් එකක් මේක ඇති අපිට යන්න පුළුවන් නම් ඒ කියන්නේ Taman හැබැයි තියෙන්න ඕනේ ෆිට්නස් එක නියුට්‍රිෂන්ස් ගැන හිතා ගන්න ඕනේ ඩේලි කොහොමද ඔව් ඒ ටික කොහොමද මොකද අපි කැලරි සාමාන්‍යයෙන් සෑහෙන ප්‍රමාණයක් දවසකට බෑ ගන්න
බෑ කරනවා පොඩක් ට්‍රේනින් කරන්න වෙනවා මට ඔයාගේ දිහා බැලුවාම ලොකු දවස් 12ක බයිසිකල් පදපු මූණක් පේන්නේ නැහැ මේ ළමයාගේ වේස වෙච්ච පොඩක් අය කිව්වා ඔව් එහෙමනම් රතිනි අපි ප්‍රාර්ථනා කරන ඔයාගේ ඉස්සරහට මං හිතනවා ඔයා මේ අර ෆෙරි එක දැන් පටන් අරගෙන තියෙන කංකසන්තුරේ මං හිතනවා ඔයා දැන් වෙලාවක බයිසිකලේ දාගෙන ෆෙරි එකෙන් ඉන්දියාවටත් යන්න ඊළඟ පියවර ඔයාට කරන්න පුළුවන් වෙන්න කියලා ඒ වගේම මම හරිම ආඩම්බරයි ඔයා මේ කරපු දේ ගැන එහෙනම් අපි නැවත හම්බ වෙමු එහෙනම් thank you okay thank you Prathini